තැපැ චන්දදායකින්ගේ ප්‍රයෝජනය සඳහා මම මේ අවස්ථාවේදී ඡන්දය ලකුණු කරන ආකාරය ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්නට සූදානම් වෙනවා. ජනාධිපතිවරණ පනතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඡන්දය සහ මනාප සලකුණු කර යුත්තේ ඉලක්කම් වලින් කියලා. 1, 2, 3 කියන ඉලක්කම් තමයි ඒ සඳහා යොදා ගන්න අවස්ථාව සලසලා දීලා තියෙන්නේ. මේ ඉදිරිපත් කරලා තියෙන ආදර්ශ ඡන්ද පත්‍රිකාවක්. මෙහි ඔබට අවශ්‍ය වෙන ඒ ඡන්දදායකයාගේ නම සහ සලකුණ ඉදිරියෙන් තියෙන කොටුව ඉදිරියේ තමන්ට එකේ ඉලක්කම සලකුණු කරලා ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව තිබෙනවා. එකේ ඉලක්කම. ඒ වගේම එක් මනාපයක් සටහන් කරනවා නම් ඡන්දය ප්‍රකාශ කරලා ඔබට පුළුවන් ඡන්දය ප්‍රකාශ කරලා එකේ ඉලක්කමත් ඒ වගේම තවත් එක් අපේක්ෂකයෙක් ඉදිරියේ දෙකේ ඉලක්කම සටහන් කරලා දෙවෙනි මනාපයත් සටහන් කරන්න. ඒ වගේම තවත් අවස්ථාවක් තියෙනවා. ඔබට උපරිමයෙන් පුළුවන් වෙන්නේ මනාප දෙකක් පමණයි සටහන් කරන්න. මේ ආදර්ශයේ සටහන් වෙන ආකාරයට එක් අපේක්ෂකයෙක් ඉදිරියෙන් ඡන්දය සලකුණු කරලා තවත් අපේක්ෂකයෙක් ඉදිරියෙන් දෙවෙනි මනාපය සලකුණු කරලා ඒ වගේම තවත් අපේක්ෂකයෙක් ඉදිරියෙන් තුන්වෙනි මනාපය සලකුණු කරන්න පුළුවන්. 1, 2, 3 කියන ඉලක්කම් තුන පාවිච්චි කිරීම තමයි වඩාත්ම සුදුසු. මැතිවරණ පනතේ සඳහන් වෙන්නේ 1, 2, 3 කියන ඉලක්කම් වලින් ඡන්දය සහ මනාප සලකුණු කිරීම. ඒ හැර ඔබ එකේ ඉලක්කම වෙනුවට ඡන්දය සලකුණු කිරීම සඳහා වෙනත් සලකුණක් භාවිත කරනවා නම් උදාහරණයක් හැටියට කතරේ වෙන සලකුණක් ඒකත් අපි નિયમિત සලකුණක් හැටියට බාර ගන්නවා. නමුත් ඒ අවස්ථාවේදී යෙදී යුත්තේ ඒ සලකුණ පමණමයි. ඒ අවස්ථාවේදී මනාප සලකුණු කිරීමක් කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම ඡන්දය ප්‍රකාශ කරන ලද ඡන්දය ප්‍රතික්ෂේප විය හැකි අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් තමයි කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කරලා නැත්නම් ඒ ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කරලා තියෙනවා නම් ඒකත් ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම එක් අපේක්ෂකයෙකුට එකේ ඉලක්කමත් තවත් අයෙකුට මම අර කලින් කිව්වා වගේ කතරේ හෝ වෙනක් සලකුණක් ලකුණු කරලා තියෙනවා නම් ඒක ප්‍රතික්ෂේප වෙනවා. ඒකට හේතුව එක හෝ කතරේ හෝ ඒ වෙනත් සලකුණකින් අනිවාර්යයෙන්ම ප්‍රකාශ වෙන්නේ ඡන්දේ පමණයි. එතකොට එක් අයෙකුට වඩා ඡන්දේ ප්‍රකාශ කරන්න අවස්ථාවක් නැහැ. ඊළඟට දෙවෙනි මනාපයේ හෝ තුන්වෙනි මනාපයේ පමණක් සලකුණු කරලා ඡන්දය සලකුණු කරලා නැත්නම් ඒ ඡන්ද පත්‍රිකාවත් ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම ඡන්දදායකයා හඳුනාගත හැකි ආකාරයේ වෙනත් ලකුණක් යොදලා තියෙනවා නම් මොනවා හරි ලියලා තියෙනවා නම් ඒ ඡන්ද පත්‍රිකාවත් ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම එක හැර වෙනත් සලකුණක් එක්ක 2, 3 කියන මනාප ලකුණු කරලා තියෙනවා නම් ඒකත් ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම 1, 2, 3ට වඩා තවත් මනාප ලකුණු කරලා තියෙනවා නම් එක්ක 2 ඉලක්කම් 2ක් නැත්නම් 3 ඉලක්කම් 2ක් නැත්නම් 4 ඉලක්කම ඒ ඡන්ද පත්‍රිකාවත් ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා සියලුම ඡන්දදායකයන්ගෙන් පනතේ සඳහන් කර ඇති ආකාරයට 1, 2, 3 කියන ඉලක්කම් පාවිච්චි කරලා ඔබේ ඡන්දය සහ මනාප සලකුණු කරන්න කියලා ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප වීම වළක්වා ගැනීම සඳහා.